මෙරට දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානීය හම්බන්තොටදී විවෘත වෙයි. යහපාලනයේ ලා එක්සත් ජාතික පක්ෂය කොළඹදී සත්‍යග්‍රහයක කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් 23 කට ස්ථාන මාරු වීම. අනුරාධපුරදී ඝාතනයට ලක් වූ ඥාතීන් 5 දෙනා අවසන් ගමනේ. ඊටු ප්‍රිය රසක් පිරිනමන්නේ සම්පත් බැංකුව සමගින් ඉදිරි කරමු. මෙරට දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ වන මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අද පසුරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටින් විවෘත කෙරුණා. මෙම උත්සවයට සමගාමීව හම්බන්තොට පැවති තවත් විවෘත කිරීමේ උත්සව කිහිපයකටද ජනාධිපතිවරයා සහභාගී වුණා. හම්බන්තොට මිරිච්චවිල අන්තර් හෝමාරෝ සහ සිරිබෝපුර ගුවන්පාලම අද පසුරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹගාල්ල හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගවල පිහිටි මිරිච්චවිල අන්තර් හෝමාරෝ ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4200ක්. මීගා චතුර සිට හම්බන්තොට දක්වා දිවෙන මාර්ගයේ පිහිටි සිරිබෝපුර නව ගුවන්පාලම විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතින්. එහි ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2675ක්. මෙරට දෙවනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ වන රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉන් අනතුරුව ජනාධිපතිවරයා අතින් විවෘත වුණා. ඒ සර්වාගමික නායකයන්ගේ ආශිර්වාද මැදේ. අක්කර 28ක භූමියක පිහිට ඇති මෙම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ ඉදිකිරීමට වැය වුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 16ක්. මෙම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේට ආසන 1500කින් සමන්විත ප්‍රධාන ශාලාවක් ඇතුළත්. ඊටමතර වාසන 250කින් සමන්විත අනුශාලා 3ක් සහ කුඩා ශාලා 10ක්ද රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පිහිටා තිබෙනවා. මෝටර රථ 400ක් ගාල් කිරීමේ පහසුකම්ද මෙම භූමි ප්‍රදේශයේ ස්ථාපිත කොට තිබෙනවා. හම්බන්තොට වරාය ඉදිරිපිට ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානය හෙලිකොප්ටර් අංගණයකින් සමන්විත වීම විශේෂත්වයක්. මේ මාස 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා පැවැත්වෙන පොදුරාජ මණ්ඩලයේ තරුණ සමුළුව පැවැත්වෙන්නේද හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී. පොදුරාජ මණ්ඩලයේ රාජනායක සමුළුවට සහභාගී වීම තම හරයන් පාවා දීමක් නොවන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් විලියම් හේග් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සමුළුවට සහභාගී වීම පොදුරාජ මණ්ඩලයේ හරයන් ආරක්ෂා කිරීමක් වන බවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ මණ්ඩලයේ සමුළුවට බ්‍රිතාන්‍ය සහභාගී වීම සම්බන්ධයෙන් විලියම් හේග් මහතා ද ටෙලිග්‍රාෆ් පුවත්පතට ලිපියක් සම්පාදනය කර තිබුණා. ඉන් පෙන්වා දෙන්නේ සමුළුව වර්ජනය කිරීමට ඉදිරිපත් වන යෝජනා වැරදි බව තම විශ්වාසයේ බවයි. සමුළුවේ සත්කාරකත්වයේ ශ්‍රී ලංකාවට හිමිවීම තුළ ඇති වූ ජාත්‍යන්තර අවධානයත් සමග ශ්‍රී ලංකා රජය නැවත පදිංචි කිරීම සංවර්ධන කටයුතු මෙන්ම හිටපු ත්‍රස්ත සමාජිකයින් පුනරුත්ථාපනයේදීද ප්‍රගතියක් අත්කරගෙන ඇති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සීලිපියෙන් පෙන්වා දෙනවා. තමන් හා එකඟ නොවන පාර්ශ්ව සමග සංවාදය පුළුල් කරනවා විනා සමුළුවේ බ්‍රිතාන්‍ය අසුන හිස්සු තැබීම රාජතාන්ත්‍රික භාවයෙන් නොවන බවද විලියම් හේග් මහතා ද ටෙලිග්‍රාෆ් පුවත්පතට ලියූ ලිපියේ සඳහන්. සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම මත ඒ වර්ජනය කළහොත් සැබැලසම ආපසු හැරෙන්නේ පුදුරාජ්‍ය මණ්ඩලයේ අරමුණු බවද එහි දැක්වෙනවා. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංහ මහතා පුදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුවට සහභාගී වන්නේද යන්න පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මේ සඳහා අද රැස්වීමට නියමිත බවයි. මේ අතර අද පැවති ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පුදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුණා. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හිරත් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාමය චිත්‍රපට නිෂ්පාදනය කළ චැනල් 4 නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ මහතාට විසා ලබා දීම පුදුමයට කරුණක් බවයි. චැනල් 4 නාලිකාවේ නිකුත් කරපු වීඩියෝ පටවලින් රටට අපකීර්තියක් වෙනවා කියලා මේ ආණ්ඩුවම කිව්වා. එහෙම කියපු ආණ්ඩුව සභාපතිකම වෙනුවෙන් සමුළුව පවත්වා ගන්න චැනල් 4 නාලිකාවේ අධ්‍යක්ෂකවරයාට විසා නිකුත් කරනවා. ඒක දැන් ඒ චැනල් 4 අධ්‍යක්ෂකවරයා යාපනයේ හෝටලයක් බුක් කරලා කියලා මාධ්‍යවල වාර්තා වෙනවා. එතකොට චැනල් 4 නාලිකාව රටට හතුරුයි කියන ගමන් ඒ සියල්ල අමතක කරලා අන්න දැන් වීසා බලපත්‍ර නිකුත් කරනවා. කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් 23 දෙනෙකුට වහාම ක්‍රියාත්මක කරන පරිදි ස්ථාන මාරු ලබා දී තිබෙනවා. පසුගියදා මහා පරිමාණයේ සූදුවකට ලොන් නිලධාරීන් 17 දෙනෙකුද ඊට ඇතුළත්.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ සූදුපළ වැටලීම සහ එම ස්ථාන මාරුවීම් ලබා දීම අතර සම්බන්ධයක් නොමැති බවයි. දවසේ පුවත කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසියේ සේවයේ නියුතු නිලධාරීන් 23 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ පොලිස් ප්‍රතිවරයාගේ නියෝගයකට අනුවයි. එම නිලධාරීන් අතරට පොලිස් පරීක්ෂක වරුන් 2 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂක වරුන් 2 දෙනෙකු ඇතුළත්. පොලිස් කොස්තාපල් වරියකටද ස්ථාන මාරුවීම් ලැබී තිබෙනවා. ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරීන් 23 දෙනාගෙන් 17 දෙනෙකුම පසුගිය ඉරිදා පුරහල ප්‍රදේශයේ සූදු ක්‍රීඩා ස්ථානයක් වටලනු ලැබුවා. එහිදී සැකකරුවන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළේ එම සියලු දෙනා දඩ මත නිදහස් කළ බවයි. ස්ථාන මාරුවීම් ලැබපු නිලධාරීන්ගෙන් පිරිසක්ද සහභාගී වෙලා කොළඹ පුරහල ප්‍රදේශයේ සූදු පොලක් වැටලීමක් කරලා තියෙනවා. ඒ වැටලීම නිසා මේ නිලධාරීන් මාරු කළායි කියලා යම්ආකාරයක ආරංචියක් පැතිර යනවා. එයා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ මෙම ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් වරුන් 2 දෙනෙකු පසුගිය සැප්තැම්බර් මාස 9 වෙනිදා පිළියඳල ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක් කොල්ල කෑමේ චෝදනාව මත අත්අඩංගුවටගෙන ඇති බවයි. මේ කොට්ටාෂය අධීක්ෂණය කරන නියෝජ්‍ය පොලිස්පති අපරාධ විසින් විශේෂ වාර්තාවක් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කර තිබුණා පසුගිය මාසයේ 24 වෙනිදා. ඒ වාර්තාවේ සඳහන් වුණේ මේ කොට්ටාෂයට දීර්ඝ කාලයක් අනුයුක්තව නිලධාරීන් රාජකාරී කළොත් උන් වසරකට වඩා තබා ගන්නේ නැතුව වෙනත් ස්ථානවලට මාරු කිරීම සුදුසුයි කියලා. කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගණේෂ් නාදන් මහතා තවදුරටත් එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන බව පොලිස් නිවේදනයේ සඳහන්. දවසේ පුවත ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ඉල්ලා එක්සත් ජාතික පක්ෂය අද කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරත වුණා. ඒ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සත්‍යග්‍රහයට සහභාගී වූවන් කොටුව දුම්රියපළ ඉදිරිපිටට පැමිණියේ විරෝධතා පෙළ පාලිතුණකින්. එම විරෝධතා කොළඹ කොටුව කාන් ඔරලොසු කණුව ලේක් හවුස් වටරවුම සහ මරදාන ටෙක්නිකල් හන්දියසලින් ආරම්භ වී මෙම ස්ථානෙට ළඟා වුණා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුම විරෝධතා පාගමනට සහභාගී වී සිටිනු දක්නට ලැබුණා. විරෝධතා පාගමන හේතුවෙන් කොටුව හා ඒ අවට පැවතියේ දැඩි රථවාහන තදබදයක්. කොළඹ කොටුව දුම්රියපළ අසලට පැමිණි විරෝධතාකරුවන් එහිදී සිය සත්‍යග්‍රහය ආරම්භ කළා. සජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවේදී සත්‍යග්‍රහයට එක් වුණා. මේ මල් දානවා පාරවල් දෙනවා මානව හිමිකම් මේක අපේ අයිතිය. උඹලා මේක දෙන්නේ නැත්තම් මේක අපේ අයිතිය. 15 වෙනි දයන් පස්සේ අපි පාරට බැහැලා මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ රත්නප්‍රියානුව අපිට ලබා දෙන අයිති වෙනුවෙන් අපි සටන් කරනවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සෝපිය මම අවසන් කරනවා. ගලේගහලවත් සුද්ධ කරන්න බැරි දෙයක් ගැන අනුර කුමාර මන්ත්‍රීතුමා කියනවා. ඒ මොකද්ද කියලා දැනගනිමු රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. සජාති පක්ෂය කියන්නේ හැමදාම අලුත් පස්ස වලට පරණ විසඳුම් දෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේකත් අලුත් මොඩලයක්. මේ නායකත්වයේ මල්ලේ තුලින් ඇති වෙන්නේ මොකද්ද කණ්ඩායම් සංකල්පයක්. මේ වෙලාවේ මේක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඔය මොනවා කරත් තර උත්තරීතර මොන කොමිටපත් කරත් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ බලාපොරොත්තු රටේ මිනිස්සුගේ බිඳලා වාසනාවට JVP එකත් වැටෙනවා. එහෙමනම් පක්ෂෙට වමනාවක් පැන නැගිලා නැහැ. ආණ්ඩුවේ සැනකෙලි ආර්ථික නතර කළ යුතුයි. මේගොල්ලෝ කරලා තියෙන අපරාධ
වැල්ලේ යට කරලා වහන්න බෑ. මේකළු කොහොමද සුද්ධ කරන්නේ? ගලේ ගහලාද? මේක පුදුමාකාර තත්ත්වයක්. මේ රටේ ජනතාවට විඳ ගන්න බැරි දුක් වේදනා දීලා දුක් විඳින එකට නෙවෙයි ප්‍රතිඵලය තියෙන්නේ. දුක් විඳින එක දුක් විඳිනවා කණ එක කනවා. වික්‍රමබාහු මහත්තයා කොහොමත් විකල්ප දේවල්නේ කරන්නේ. ලංකාවේ තියෙන ඊළම වෙනුවට බ්‍රිතාන්‍යෙ ගිහිල්ලා විකල්ප ඊළමක් හදන්න හැදුවා. පරණ වම්මු හරි මේ රටට යම් කීර්තියක් අත් වෙනවා නම් ඒවට කිසිසේත්ම ඉඩ සලසන්න කැමති නැහැ. උන් තානාපති කාර්යාල මත යැපෙන අය. එහෙම වැඩක් නැහැ. පක්ෂය ඒවා එහෙම කරගනි. මාත් දැන් ඡන්දෙට දාලා තින්නේ බස් ඩායරට ඒක මම කරගන්නම්. ඡන්ද දෙනව නේද ඔයගොල්ලෝ? ඇඩ් එක මගේ ඇඩ් එක මම දාගන්න බැහැ. ඊට වඩා හොඳයි ප්‍රසිද්ධ වැසිකිළියක් අරගෙන ඒකේ කොන්ක්‍රීට් එක විවෘත කරලා සුදු පිරවට ලොකුත් උනන් දාගෙන පුටුවක් තියාගෙන කොනක ඉඳන් වැළඳුවන ඔබ නැවතත් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකෙන් මෙරට දෙවන අධිවේගී මාර්ගය වන කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කර තවමත් ගතව ඇත්තේ සති දෙකකටත් අඩු කාලයක්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ නිවැරදි දහවන්න මන්තිරෝ භාවිත නොකිරීමේ සිදුවීමක් අද පෙරවරුවේ අපට වාර්තා වුණා. මේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දිසට ගමන් කිරීමට ඇති මන්තිරෝ දෙකයි. අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ධාවනයේ සඳහා භාවිත කළ යුතු වන්නේ පිටත මන්තිරුවයි. මාර්ගයේ ඇති ඇතුළත මන්තිරුව භාවිත කළ යුතු වන්නේ වාහනයක් පසු කර යාම සඳහා පමණයි. කෙසේ නමුත් අද පෙරවරුවේ ජයල ප්‍රදේශයේ පසු කරමින් අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෙම මෝටර රථය නියමිත ධාවන මන්තිරුව භාවිත නොකරමින් වැරදි ආකාරයට ධාවනය කෙරුණා. මෙලෙස ඇතුළත මන්තිරුවේ ධාවනය කිරීම පසුපසින් පැමිණෙන වාහනවලට එම මෝටර රථය පසු කර යාමේදී දැඩි අපහසුතාවක් ඇතිවීමට හේතුවක් වුණා. අදාළ මෝටර රථය ආරම්භයේ සිටම ඇතුළත මන්තිරුවේ ධාවනය කළේ ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරවයි. අධිවේගී මාර්ගයේම ධාවනය වූ මෝටර රථයක සිටි අයකු මෙම දර්ශන අප වෙත ලබා දුන්නා. අධිවේගී මාර්ගයේ මෙලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් ඇතුළත මන්තිරුවේ ධාවනය කිරීම අනතුරකටත් හේතු විය හැකි. ඒ අනුව පිටත මන්තිරුව සාමාන්‍ය ධාවනය සඳහාත් ඇතුළත මන්තිරුව වාහනයක් පසු කර යාම සඳහාත් භාවිත කිරීම අධිවේගී මාර්ගයක අධිවේගී ධාවනයේදී සිදුවිය හැකි බොහෝ අනතුරු වළක්වා ගැනීමට හේතුවක් වනු ඇති. අනුරාධපුර විහාර හල්මිල්ල කුලමේ නිවසක් තුල ඝාතනයට ලක් වූ එකම පවුලේ 5 දෙනාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද සිදු කෙරුණා. ඒ විහාර පාලුගම පොදු සුසාන භූමියේදී. අනුරාධපුර විහාර හල්මිල්ල කුලමේ නිවසක් තුල එකම පවුලේ 5 දෙනෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 4 වෙනිදා රාත්‍රියේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ප්‍රධාන සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත පොලිසිය ප්‍රශ්න කරමින් සිටිනවා. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ ඒකම් පවුලේ මව පුතා දුව සහ මවගේ සොහොයුරිය හා ඇගේ පුත්‍රයයි. අවසන් කෞරව සඳහා ඔවුන්ගේ දේහයන් තැන්පත් කර තිබුණේ ඔවුන් ඝාතනයට ලක් වූ නිවසේ. මියගේ පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශයේ විශාල පිරිසක් අද පැමිණ සිටියා. එම 5 දෙනා වෙනුවෙන් ආගමික වතාවත් සිදු කිරීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථාන රැසක භික්ෂුන් වහන්සේ දෙක්ව සිටියා. පසුව දේහයන් විහාරගම පොදු සුසාන භූමියේ වෙත අවසන් කොට සඳහා රැගෙන ගිය අතර ගම්වාසීන් අනුරාධපුර නීතිඥවරුන්ගේ නිල්ලා සිටියේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනීන සිටින ලෙසයි. මව වෙන කිසිම නීති මහත්මයෙකු ඉදිරිපත් වීම උසාවි ඉදිරිපත් වෙන්න එපා කියලා අපි කාරණු කිල්ලා සිටිනවා. දැන් CIA විශේෂාංගය. අපේ රටේ මිනිසුන් තමන්ගේ බොහෝ ගැටලුවලට නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට පුරුදුව සිටිනවා. ඒ හේතුවෙන් මේ වන විට රට පුරා හතුපිපෙන්නාසේ විවිධ නම්වලින් චීවරධාරීන්, දේවකතිවරුන්, කපුවන් ආදීන් පුවත්පත් පිටු දැන්වීම් වලින් පුරවනවා. එසේ අපට හමු වූ එක් කපු මහතෙක් පුවත්පත් කලාප දෙකක පෙනී සිටින්නේ නම් දෙකකින්. නමුත් වෙද මහතෙකු හා කපු මහතෙකු ලෙස පෙනී සිටියත් දැන්වීම් වල ඇත්තේ එකම ලිපිනයක්. ගුරුකම කරගැනීමට අවශ්‍ය බව පවසා අප ඔව්ව දුර්ගතණයෙන් සම්බන්ධ කරගත්තා. අපේ ගෙවල් ළඟම ඉන්නවා ගෑනු කෙනෙක්. හමුදාවෙක් කෙනෙක් බැඳලා ඉන්නේ. දැන් එයාත් ළමයෙකුත් ඉන්නවා. මම නම් බැඳලා නැහැ තාම. මහත්තයා මේ කරලා ඉතින් මායත් එක්ක ගෙන්න ගන්න තමයි මට උවමනාව තියෙන්නේ. පොළොස්සක් පොළොස්සක්. අතවලට මුදල් නැහැ මාත් 3000 දෙකේ කියලා වයි.
ඒ අනුව අදාළ මුදල රැගෙන අප ඔහුව මුණ ගැසීමට ගලේවිල ප්‍රදේශයට ළඟා වුණා. වයස වෘද්ධ දෙකක දරුවෙකුද සිටිනා පවුලක් කඩා ඉහිරුවා දැමීම ඔහු සැලකුවේ ඉතා සැහැල්ලුවෙන්. මේ දින තමයි දැන් එකතු වෙලා ඉන්නේ. මේ අර පුතා අවුරුදු දෙකක මේ මගේ පැත්තට තමයි හරව ගන්නවනේ පහන්. යාම් කියලා ගන්නවනේ අපි දෙන්න මේ පැත්තට යාව. බබා විපා කරන්න පුළුවන්ද මේ කාන්තාවට? නීතියෙන් විවාහක යුවලක් වෙන් කිරීමේ ගාස්තුව ලෙස මුල් අවස්ථාවේදී මොහු ඉල්ලා සිටියේ රුපියල් 3200ක් වුවත් මෙහිදී ගාස්තුව ඉහළ දමනවා. ඔය දෙක තුනම කඩලා එකතු කරන මහත්තයා මුදලක් කරනවා කියලා. ඔව්. ඔය හරමාරක් තකිර වගේ අලි දෙදින බඩු වල. 7000ක් වගේ. මහත්තයා රෙනදා දරන් ගිල කරා 3000 ගන්න ප්‍රතිපල. ඔව්. ගාස්තුව කියලා. ඔව් කියලා දෙයියන්. අනිවාර්යයෙන්ම කපු මහත්තයා ප්‍රතිපලයක් තියෙනවා. දෙයියන් අපේ තාත්තා රුඩු වාදෙන්නේ තියෙනවා. ගුරුකම සඳහා සියලු මුදල් එකවර ලබා දෙන බව පවසා අප මෙම ස්ථානයෙන් පිටවීමට සැරසුණා. මහත්තයා ඇඩ්වාන්ස් දෙලා යනවද? ඇඩ්වාන්ස් එක කොහමද? කැමති ගන්නත් බැහැ. මෙරට සිදුවන මහා පරිමාණ වංචාහා දූෂණ සමග සසඳා බලන විට මොහුගේ ක්‍රියාව ඉතා සුළු සිද්ධියක්. නමුත් මෙවැනි කූට ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට වැඩි වශයෙන් හසුවන්නේ අපේ රටේ එදා වේල සරි කරගන්නා දුප්පත් මිනිසුන්. මෙවැනි කූට රැවටිලිකරුවන්ට වැටබැඳිය යුත්තේ ඒ නිසාවෙන්. දුම්රිය නැතුලත වෙළඳාමේ නිරත වූ පුද්ගලින් 5 දෙනෙකු හැටන් දුම්රිය ස්ථානයේදී දුම්රිය පරීක්ෂකවරුන් විසින් අද අත්අඩංගුවට ගත්තා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කිසිදු පුද්ගලයෙකුට ධාවනය වන දුම්රියක වෙළඳාම් කිරීමට අවසර නොමැති බවයි. දුම්රියෙහි වෙළඳාමේ නිරත වන පුද්ගලයන් සෑම දුම්රියකම දැකිය හැකි සුළුව දසුණා. ඔවුන් තැනක් වේලාවක් නොතක දුම්රිය නැතුලත වෙළඳාමේ නිරත වනවා. එය ඇතම් විටක මගින්ට පීඩාගෙන දෙන ක්‍රියාවක්. කොළඹ සිට බදුල දක්වා ධාවනය වූ දුම්රියක වෙළඳාම් කළ පුද්ගලයන් 5 දෙනෙකු අද දුම්රිය පරීක්ෂකවරුන් විසින් හැටන් දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පවසන්නේ කිසිදු වෙළෙන්දෙකුට ධාවනය වන දුම්රියක වෙළඳාම් කිරීමට අවසර ලබා දී නොමැති බවයි. දුම්රිය ස්ථානයක නවතා තිබෙන දුම්රියක පමණක් ඔවුන්ට දිවිනගුම ව්‍යාපෘති යටතේ වෙළඳාම් කිරීමට අවසර ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එය සිදු කළ යුත්තේද මගින්ට හිරිහැරයක් නොවන ලෙසයි. එලෙස නොකරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීමට දුම්රිය පරීක්ෂකවරුන්ට නීතිමය බලය පැවරී තිබෙනවා. දැන් රටවටා හිරෝ. බිම්සවිය පනත හේතුවෙන් විහාර සහ දේවාලවල ඉඩම් අහිමිවීමේ අනතුර පිළිබඳ දැනුවත් කරමින් මහනුවර ශ්‍රී පත්තිනි දේවාලය විසින් අස්ගිනි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් වෙත අද සංදේශයක් භාර දුන්නා. මහනාහිමියන් මෙහිදී පැවසුවේ පනත අහෝසි කිරීම හෝ සංශෝධනය කරන ලෙසෙල්ලා බලධාරීන්ට බලපෑම් කිරීමට මහා සංඝරත්නය සූදානම් බවයි. මොරටුව වේල්ස් කුමර විදුහලේ හිටපු වැඩබලන විදුහල්පති සම්පත් වේරගොඩ මහතා විනය පරීක්ෂණයකට යටත්ව ඔහුගේ ශ්‍රේණියට අදාළ තනතුරක යළි සේවයේ පිහිටවන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අද ලිඛිතව දැනුම් දුන්නා. ඒ වැඩතහනමට ලක්ව සිටින වේරගොඩ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳ වූ අවස්ථාවේ මීට දින 6කට පෙර හොරණ මූලික රෝහලේදී උපත ලැබූ බිලිඳකු සිය මව විසින් රෝහලේ අතහැර දමා යාම හේතුවෙන් බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුව එම බිලිඳා පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පානදුර ප්‍රජාපති ළමා නිවාසයේ වෙත බාර කර තිබෙනවා. ඇඹිලිපිටියේ ජනාධිපති විද්‍යාලයේ ප්‍රාථමික අංශය පළාත් සභා පාසලක් ලෙස වෙනම පවත්වාගෙන යාමේ සැලසුම හකුලා ගන්නා ලෙස බල කරමින් මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් අද එම විද්‍යාලයේ ඉදිරිපිට පැවැත්වුණා. මාලබේ වෛද්‍ය විද්‍යාලයට සහ මිරිගම යෝජිත පෞද්ගලික සරසවියට විරෝධය පළ කරමින් කැලණිය සරසවියේ රාගම වෛද්‍ය පීඨ සිසුන් රාගම ශික්ෂණ රෝහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා.
महनूर सह पेरादिनी अतर मुलगंपल प्रदेश दुम्रिय मार्गे गमन क्रमें सिटी पुद्गलेकु दुम्रिय हेपीमेन अद उदयसन मियगिया कालिंग प्रदीप निशांक नेमति अनतुरटलाकु पुद्गलेया युधामुदावे क्रीडा पोहुनुकरुवकु लेस कटयुतु कर नायक पाकिस्तान हिटपु जनाधिपति पर्वेज मुशारफ अद निवास अडा सेन मुदा हेरुना हिटपु जनाधिपति वर्या पसुगे मास हताकपुरा निवास अडा से पसुबोये 1999 सिट 2008 दक्वा ओहुगे पालन काले सिदुवु प्रचंड क्रिया संबंध चोदना यटते निवास अडा सेन मुदा हेरुनद मुशारफ रटिन पिटवीम अधिकरणे मगिन तहनम कर तिबेनवा इरान बलदारी सह लोक बलवतुन अतर नष्टिक वेडपिलिवेलपिलिबंद देवनवटे साकच्चा अद आरंभ वुना जिनीवा हिपैत्तिन मेम साकच्चा वटेदी सुभवादी तीरणेकट एलिंबीमट हेकिवुनु एति बव देपार्श्वय विश्वासय पल करनवा इराने समग मेम साकच्चा संधा एपसिटिन्ने आरक्षक कौंसिले नित्य सामाजिकीन सह जर्मनियाई तुर्की उसस अध्यापन मंडले नव संशोधन विश्वविद्यालय सिसुन विरोधावना इस्तानबुल सा अंकारा विश्वविद्यालय विरोधावे सिसुन विश्रुवाहरीमट पोलिस कंदुल गैस प्रहार इलेक्रीम समग देपार्श्व्यादर उनुसुम तत्वना अमेरिका वे युता स्वाभाविक विद्या कौतुकागारे वसर मिलियन दहायकट पेर सिटी बावट सलकिन ट्राइनोसरेकुगे अस्थि सकिल्लक महाजन प्रदर्शन अट अद निरावरणे कला दिदास नमे वसरेदी सिदुकल कैनीम अतरतुर मेहि पलमु अस्थि कोट सामु वीति बेनवा प्रमाणेन विशाल दत्सहित वीम हेतुवेन मेम सत्वया मांश भक्षकेकुले सै सलकिन्ने मांश भक्षकीन्गे परिसर पद्धतीन पिलिबंद पुलुल अवबोधयक लबा गैनीमट मेम सोया गैनीम वडा वेदगत् वन बव परीक्षण कंडायम पेन्वा देनवा जातिर क्रीडा वैद्यायतने प्रधानी लेस कटियुतु करने महाचार्य अरुजिन सिल्वा महता मेमस अगदी सिय तनतुरेन समुकन्ना बा पवसनवा वसर देकक एम तनतुरे कटियुतु कल ए महता जातिक क्रीडा वैद्यायतने प्रधानी तनतुरेन इवत्वयान्ने मेरट जातिक क्रीडा वैद्य आयतने पिलिबंदव कथा करन्नटत् यमक इतिरि करमिन क्रीडक क्रीडिकावन्गे कायिक हा मानसिक सौख्य रेखगणीम प्रधानतम अरमुणु कोटगेन 1982 वसरेदी जातिक क्रीडा वैद्य एकके नमिन मेम आयतने आरंभ वुना पशु ए 2002 वसरेदी जातिक क्रीडा वैद्य आयतने बवट पत्वनवा එම වසරේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස පත්වුණු වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගෙන් පසු එම තනතුරට පත්වන්නේ මහාචාර්ය අර්ජුන්ද සිල්වා මහතා. මේ මාස අගදී ඔහු එම තනතුරෙන් ඉවත් වෙන නිසා ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී තනතුර සඳහා යලි පුරප්පාඩුවක් මතුවනවා. කෙසේ වුවත් එම පුරප්පාඩුව පිරවීමට යාමේදී ගැටලු සහගත තත්වයක් ඇති වී තිබෙන බවයි හිරු ක්‍රීඩා අංශයට වාර්තා වන්නේ. මෙම පුරප්පාඩුව පිරවීම සිදු කරන්නේ කැබිනට් පත්‍රිකාවක් මගින්. කනගාටුවට කරුණ වන්නේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පිහිටුවා වසර 31ක් ගතවත් ඊට අනුගත වූ ආයතනික ව්‍යුහයක් නොමැති වීමයි. එහි තිබෙන්නේ ප්‍රධානී තනතුරක් පමණක් වීම මීට කදිම නිදසුනක්. අවම වශයෙන් වර්තමානයේ මෙහි සේවය කරන කිසිදු සේවකයෙකුට නිශ්චිත තනතුරු නාමයක් ඕ නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වුවත් සේවකින් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් හෝ සේවකීන්ට උසස් වීම පිරිනමන ක්‍රමවේදයක් හෝ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ව්‍යස්තාවට ඇතුළත් නොවීම හාස්‍යයට කරුණක්. මේ හේතුව නිසා වසර ගණනාවක් තිස්සේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. මෙරට ක්‍රීඩාවේ ප්‍රගමණය වෙනුවෙන් ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනය ඉටු කරන්නේ සුවිසල් මෙහෙයක්. නිරෝගිමත් ජවසම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙරට ක්‍රීඩාවට දායාද කිරීමද මේ හරහා සිදුවනවා. එහි මුල් පුටුවට තම කැමැත්තට කෙනෙක් පත් කරනවා වෙනුවට බලධාරීන් අවධානය යොමු කළ යුතු වන්නේ මෙවන් වගකීම් දරන ආයතනයක් සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් තුල කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකසා දීමයි. හිරු ක්‍රීඩා අංශය හෙට දිනෙදී මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු විමසීමට සූදානම්. අපි දැන් සූදානම් වන්නේ තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. श्रीलंका क्रिकेट सभापतिवरियागे कंडायम समग पेवती देवन पुहुनु तरंगे लकुनु देककिन जयगन्नट श्रीलंका ए क्रिकेट कंडायम अद समत्तुना कोलंबे सीसीपीटी पेवती मे तरंगे पलमेन पंदुर पारदुन सभापतिवरियागे कंडायम पंदु हर पना तुले कडुलु अटकट लकुनु 295 क्रेस कला महल जयवर्धन लकुनु 96 पंदु यवीमेदी चतुरंगद सिल्वा कडुलु 4क बिंदे हिलुवा
පිළිතුරු ඉදම ක්‍රීඩා කළ ඒ ක්‍රීඩකයින් අයහපත් ආලෝකය නිසා තරඟය නතර කරන විට පන්දු 44කදී කඩුලු 6ක් දැවී ලකුණු 252ක් ලබාගෙන සිටියා. නමුත් ඔවුන් එවන විට ඩක්වත් ලුවේෂ්ණයට අනුව ලබාගත යුතු තිබුණේ ලකුණු 250ක් පමණයි. උපුල් තරඟ ලකුණු 96යි. සචිත්‍ර සේනනායක කඩුලු 3ක් බිඳහිලුවා. ජාත්‍යන්තර රග්බි පාපන්දු කණ්ඩායම් නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉහළට පැමිණ තිබෙනවා. මෙරටදී පැවති ස්රෙන්ඩිප් කුසලාන ජාත්‍යන්තර තුන්කොන් රග්බි තරඟාවලියේදී ඔවුන් පොළොන්ත කණ්ඩායම පරාජය කිරීම නිසායි මෙම අවස්ථාව හිමිව තිබෙන්නේ. නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 43 වන ස්ථානයේ පසුවනවා. කෙසේ වුවත් ජකත රග්බි පාපන්දු කණ්ඩායම් වර්ගීකරණේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමයි. පාකිස්තානයේ සමග පැවති තුන්වන එක්දින තරඟයේ ලකුණු 68කින් ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊසමත් වුණා. අබුඩාබිහිදී පැවති මේ තරඟයේ 100 වාසිය දිනා පළමුව පන්දුර පහර දුන් දකුණු අප්‍රිකාව පන්දු 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 259ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දු 44යි පන්දු 3ක් තුල සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191ක්. මෙම ජයග්‍රහණය සමග දෙරට අතර තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දිගට එකක් ලෙස පෙරමුණ ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. සංචාරක බටර් ඉන්දියා කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඉඩන් ගාර්ඩන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. අද දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියා ක්‍රීඩකින් කඩුලු 6ක් දැවී ලකුණු 354ක් ලබාගෙන සිටියා. ඔවුන්ගේ මුල් කඩුලු 6 ලකුණු 156ක් තුල බිඳ වැටුණා. නමුත් හත්වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 198ක සබඳතාව ගොඩනැගු රෝහිත් ශර්මා සහ රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියා කණ්ඩායම ගෞරවාන්විත තත්වයක් කරාරගෙන ගියා. සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන රෝහිත් ශර්මා දිනය නිමාවන විට නොදිවි ලකුණු 127ක් ලබාගෙන සිටියා. අශ්වින් නොදිවි ලකුණු 92යි. පන්දු යවීමේදී ෂේන් ෂිලින්ෆෝඩ් කඩුලු 4ක් බිඳහැලුවා. හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිබාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.